තෙරුවන් සරණයි ඔබට අදත්. වයස අවුරුදු 13ක් පමණ වන පුංචි දරුවෙක් තම උපන්දිනයට දෙමෝපියොන්ගෙන් ඉල්ලූ පුදුම සහගත තෑග්ගක් ගැනයි ධම්මගයාව අප ඔබට අද ඉදිරිපත් කරන්න හදන්නේ. මෙම සිදුවීම ගැන සිදුකරන සම්පූර්ණ අනාවරණය දැන ගැනීමට පෙර අප ධම්මගයාව ආධ්‍යාත්මික නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නේ සමගම තිබෙන ලයිකන් එකද ක්ලික් කරමින් වැඩසටහනේ අවසානයේත් අපත් සමග රැඳී සිටින්න. පසුගිය දිනක එක්තරා මවක් අප ධම්මගයාව දුරකථනයට ඇමතුමක් ලබා දී යම් කාරණාවක් ගැන දැනුවත් කළා. එම පින්වත් අම්මා අප වෙත සඳහන් කළේ තමන්ගේ එකම පුතා පුදුම එල්ලීමක් එයාගේ උපන්දිනය වෙනුවෙන් ඉල්ලා සිටින බව. මේ දරුවා සාමාන්‍ය දරුවෙකු නොවන බවත් හදවත් රෝගී දරුවෙකු බවත් සඳහන් කළා. මේ පුංචි පුතාගේ රෝගය නිසාම මොළයේ වර්ධනයත් වයසට සාපේක්ෂව අඩු බව එය අපත් සමග පැවසුවා. තම එකම පුතු වෙනුවෙන් එම දෙමව්පියන් තමන්ගේ ජීවිතයම කැපකර රැකබලා ගන්නා බවත් ඒ අම්මා අපත් සමග තවදුරටත් දුරකථනයෙන් පවසා සිටියා. මේ පුංචි පුතා තම උපන්දිනයට ධම්මගයාව බලන්නයි, ධම්මගයාව ස්වාමින් වහන්සේ බලන්නයි ඕන කියා ඉල්ලීමක් තමයි දෙමව්පියන්ගෙන් ඉල්ලලා තියෙන්නේ. මෙලව කිසිම දරුවෙකු නොඉල්ලන පුදුම සහගත හරිම පුණ්‍යවන්ත උපන්දින තෑග්ගක් තමයි ඒ දරුවා තම දෙමව්පියන්ගෙන් ඉල්ලලා තියෙන්නේ. ඇත්තටම මෙවැනි ඉල්ලීමක් කළ එකම දරුවා මේ පුංචි පුතා වෙන්න ඇති. ඉතින් අපේ දරුවාගේ උපන්දින තෑග්ග වෙනුවෙන් දිනයක් සහ වෙලාවක් ලබා දුන්නා ධම්මගයාවට එන්න. එන්නේ ටිකක් දුර බැහැරක ඉඳලා. සෙනසුරාදා දවසක උදෑසන මේ දරුවායි අම්මයි ධම්මගයාවට ආවා. ඒ දරුවට පුදුමාකාර සතුටක්. ඉස්සෙල්ලාම මට වන්දනා කළා. ඊට පස්සේ ධම්මගයාවේ සියලු පූජනීය තැන් වන්දනා කළේ පුදුම සදහැසිතකින්. තමන් රැගෙන තෙල් මල් බුදුන් වහන්සේට බෝධීන් වහන්සේට පූජ කරලා අම්මත් එක්ක වැලිමළුවේ වාඩි වෙලා හරි පිළිවෙලකට ගාථා සජ්ජායනා කරමින් තෙරුවන් වන්දනා කළා. මේ දරුවා ධම්මගයාව නාලිකාවේ සෑම වැඩසටහනක්ම බලන බව ඒ අම්මා අපත් සමග පැවසුවා. වැඩසටහනක් දාලා නැත්නම් අම්මේ ධම්මගයා වැඩසටහන් තාම දාලා නෑ නේද කියලා අහනවලු. ඒ වගේ මේ දරුවා විශ්වබුද්ධ සත්‍යක්‍රියාව ඒ වගේම සිදු කරලා අම්මත් එක්ක. හැමදාම උදේට සබ්බපාපස් සකරණං ගාථාව සජ්ජායනා කිරීම හුරුවක් කරගෙන ඒ ධම්මගයාව එක් වැඩසටහනක් බලලා පැයක් පමණ මා සමග සාකච්ඡා කර මේ පින්වත් දරුවා තම අම්මත් එක්ක පිටත්ව ගියා. ඉතින් ධම්මගයා වශයෙන් මේ දරුවට අප ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ශාරීරික ආබාධයක් තිබිලත් ඒ පින්වත් දරුවා ධම්මගයාව වන්දනා කරගන්න වාසනාවන්තයෙක් වුණා. ජර්මනි පින්වතුන් අප වෙත පරිත්‍යාග කළ ඉතා වටිනා ත්‍යාගයක්ද අපේ පුංචි දරුවාට උපන්දින තෑග්ගක් ලෙස පරිත්‍යාග කළේ ඉතා සතුටකින්. අඳබාල මිත්‍යාදුෂ්ටික අසත්පුරුෂ ඇතමුන් නින්දා කරමින් විවේචනය කරමින් අපාගත වීමට අකුසල් රැස් කරන සමාජයක සත්පුරුෂයන් දැකීම තරම් සතුටක් තවත් මෙලව නැහැ. ධම්මගයාව සමග එකතු වී සිටින සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඔබ සැම අපගේ ආධ්‍යාත්මික වත්කමයි. ඔබ සැම සිල් දෙනාටම අනන්ත වූ තෙරුවන් ගුණ බලයෙන් විශ්ව ආශිර්වාදයෙන් යහපතක්ම උදා වෙන්න කියලා අප හැම දවසකම හැම මොහොතකම ප්‍රාර්ථනා කරනවා. සැමට තෙරුවන් සරණයි.